ඔබ ස්වාධිනරූප පහනේ රාතු්‍රවේ නව අයිතයහ ප්‍රධාන ප්‍රවෘතියේ සමඟින් ප්‍රථමෙන් අවධානය ප්‍රවෘතිී ශරස් තලපවෙතා විස්ස ගැසට කරද්දී අලුත් ව්‍යවස්ථාවට විද්වත් කමිටුවක් පැනමා නැවේ ගින්නනිවන්න ඉන්දියාවත් එක්වේ පොර පාරෙන් ගහගෙන ඇයදිෙන ෆොටුවයි. විභාගයට පිෙනී සිටියේ නැති පැමිණිලිකරුවන්ට දේශපාලන කොමිසමින් දොස් දේශී ප්‍රවෘතියි. විසිවන ආණඩුකනම ්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම් පතට අදාළ ගැසට් පත්‍රය අද පස්වරුවයේ නිකුත් කෙරුණ. ්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම් පත පාර්ලිමින්තුට ඉදිරිපත්කිරීමට ඒ දිනේ කැබිණට් අනුමතිය හිෙමීමෙන් අනතුරවයි ඊට අදාළ ගැසට් පත්‍රය මෙසේ නිකුත් කෙරුණ. ආන්ධිපති ගටා රාජ පක්ෂ මතිතුමාගේ ප්‍රදහනත්වෙන් ඊයේ පැවති කැබිනට ැවීමේදේ විසිවන ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනකෙටුම් පත කැබිනට් මන්ඩලේට ඉදිරිපත් කෙරුණ. අමාත්‍ය අලි සබ්්‍රිමහතායි ඒ අමාත්‍ය මන්ඩලට ඉදිරි පත් කළයි. විසි වන ්‍යවස්ථ සංශෝධන කෙටුම් පත පාර්ලිමේන්තුුවට ඉදිරිපත්කිරීමට කැබිනේ ම්ඩලේ අනමතියේ හිමිවීමත් සමග ඇය ගැසත්කිරීම සඳහා අදාල අංශවෙද යොමු කෙරුණා. අත්‍ර සිවන ආන්ඩුක්‍රම ්‍යවස්ථා සංශෝධන කෙටුම් පත සම්හන්ධයෙන් ජදමත වෙචාරණයක් අවශ්‍ය නොවන බව නීතිපතිවරයා අධිකරන අමාත්‍යංශව ලේකම්වරයාට ඒයේ දැනුම් ීතිබුණ. ර්ලිේතුවේ තුනෙන් දෙක බහුතර චන්දයෙන් ඒය සම්මත කර ගැනීම ප්‍රමාණවත් බවයි නීති පතිවරයා වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ. කෙසවද දහ නබවන වවස්ථා සංශෝධනයට ඇතුළත්, ජනපතිගේ දුහර කාලය වසට පහකට සේමාකිරීම සහ. ජනපතිධූරය දැරීම අවස්ථා දෙකකට පමණක් සේමාකිරීම යන කරුණු මෙෙන්ම, තොරතුරු දැරගැනීමේ පනතද නොවෙනස්ව පවත්වාගෙනයාමටයි. විසිවන සංශෝධනය තුළින් පියවරගෙන ඇතේ. කෙටුම් පත ැසට කර සති දෙකක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමයි. සි වන්‍යවස්ථා සංශෝධනයට අනුව අමාත්‍යංශ සංඛ්‍යාව අමාතිවරන්ට පවරන විශය සහකාරයේද ජනාතිපතිතුවාට නිිශ්චය කළ හැකිවනවා. කොමිෂන් සභහාවල සබාපතිවරුන් සහ සාමාජචකයිෙන් පත්කිරීම චලාාධිපතිතුමන් සිදු කළ යුතුයි. අගවිනිසුරවරයා ශ්‍රේෂ්ඨාධිකරණේ විනිශ්්‍ය කාරවරුන්, අභිහචනාදී කරනය සභහපතිවරයා සහ විනි්කාරයවරුන් නීතිපතිවරයා වේගෙන කාධිපතිවරයා. පාලන කටයුතු පිළිබඳ පාලිේන්තු කොම රිස් වරයා සහ පාර්ලිමේන්තු මහලකම්වරයා පත්කිරීමේ වලයද ජනාධිපතිතුමා සතු වනවා. දහ නවන ව්‍යවස්ථා සංශෝධනය මගින් පාලිමේන්තුව සහ ජනාතිපතිවරයා අතර බල අරගලයක් නිර්මාණය කෙරුණා. ඒතුළින් රටේ ජාතික ආරක්ෂාව මෙන්ම මුළු රටම අරාජිකත්වයට පත්වූ පයි දේශපාලන විචාරකින් මෙන්ම ආණඩු ක්‍රම ව්‍යස්ථනීති විශාරදීෙන් දිගින් දිගටම පෙන් වාාදන්නේ. ද්ගි දේශ පලන පලිගනීම් වෙනුවෙන් දහ නවන ආ්ඩුක්ළමව වස්ථ සංශෝධනය ඉදිරි පත් වූ බවට දිවේචන එල්ලවුණ. මේ සියල්ලු කරුණු නිාරණයකිරීම වෙනුවෙන් කටයතු කරන බවට පසුගගේ ජනාතිපතිවරණේදීමෙන්ම පසුගිය මහමැතිවරනණේදීද, පොද ජන පෙරමුණ නතාවගේ බලය එල්ලා සිටියා. ජනතාවතුනෙන් දෙක බහතර බලයක් ඒ සඳහා ලබාදුන්නා. එය අනුව ජනතාවගේ පේක්ෂාවන් නිටු කරමින් විසි වන සංශෝධනය දිරි පත්කිරීමට රචතීරනය කලා. නව ආ්ඩු ක්‍රම විවස්ථාවක් කෙටුම් පත්කිරීම සඳහා සාමාජකේ නවතිනුක්ගෙන්යුත්, විශෂඥ කමිටුවක්ද පත් කරති බෙනවා. එහි සබාපතිත්වේ දරන්නේ චජනාධිපතිීතීනඥ රමෂ්ද සිල්ප මහතා බවයි, කැබිණෙත් තිරණ දැනුම්දීමේ මධ්‍ය හමුවේදී, අමාත්‍ය උදේ ගම්මටල මහතා සඳහන් කළේ. අපට තුනෙන් දෙකේ බලයක් ලබාදුන්නේ නොව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සාමාජක්‍යන් නවදිනෙක්ගෙන් යුත් විශේසක්ඥ කමිටුවක්. ඒ දිනේ දී නොව්‍යවස්ථාව සම්පාදනය කිරීම වෙනුවෙන් අමාත්‍යමන්ල පත්කල. ඒ සභපති දූරේ දරන්න ජනපති නීති රමේෂ් සිල්ලව මහතා ජනාපතිනීතිඥ්ඥ ගමණී මාර්පන මහතා ජනාධතිපතිනීතිඥ මනොහරද සිල්ලව මහතා, ජනාධතිපතිනීතිඥ්ඥ සංජීව ජයවර්ධ මහතා මහචාරයේ G.H. පරිස් මහතා මහාචාරය නසීීම කමුෘදන් මහත්මිය ආචාර්ය සර්වේස්වර මහම. දනම් කොල්ම විශිවිද්‍යාල ඉන්න විශ්කතිකාචාරයවරුන් වගේම ජනාධපත ීතින සමන් රත්වත්්‍ය මහතා මාචාරය වසන්ත සැවුරත්න මහතා කියන සාමාජිකයන් නවදෙනගෙන් යුත් විශේෂක්ය කමිටුවක් පත් කළලා ශ්‍රී ලංකාවේ ස්වභභවිකවායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස්කිරීමට කැබිනෙට් මණඩලේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක මාත්‍යය උදය ගම්ම පිළ මතා පවසනවා. ද පැති ැමිනට දනුම්දීමේ ධ්‍ය මෝ එක් මනු මත්්‍ය වරයා මේ බව ප්‍රකාශ කली. ්‍රී ංකාවේ කංජ තෙල්සා ගෑස් සම්පත තිබෙන බව දිර්ග කාලයක් සිට වසර පනාකට ආසන්න කාලයක් මේ රටේ කියවෙන නමුත්ඒ සම්පත ගොඩ ගැනීමට මේ දක්වා අපිට හැකියාව ලැබිලනෑ ඒ සම්පත ගොඩ ගැනීමට තිබෙන බාධාවන් මොවාද එක වැතින් අපිට ආයෝජයන් සයාගන්නුන් ලෝක සම්මතයන් එක්ක බලාධ ශ්‍රී ලංකාවේ තෙල්සා ගෑස් පැවිතීමේ සම්භාවිතාවසය වංජමටම ඉටුකිරීම හැකියාව අතිශේම කියලයිට ඒ අත ම්ඩලෙවිති ශ්‍රී ංකාේ ස්වාභාක අයු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කල මාවි ඉදිරි කරපේ ප්‍රතිපත්තියට අමාත්‍ය මණ්ඩල් අනුමැතිහිමි වනාා එයගේ ශ්‍රී ලංකාවට එ තෙල්නවක් දවස්කීපයක් පක් වන ශ්‍ර ලංකාව තෙල්ලිගියක් ඇතිවේෙනවා අපඒක මෑතකාලීන පසු ආණ්ඩු සම අයිතන පි දෙවරක්ක එකගත්වන්න. ඒනිසා අපි තීරණය කල්ල තියවා රුපයාල් මිියන නසය හතලස් දෙක් වියදමින් ගනමීටර් විසි නවදාහක ධාර්තාවකින් යු. තෙල් ගඩා ටැන්කි තුුණ කොළොන්නාව තෙල් ගබඩා සංකීරණය ඉදිකිරීමට ඒ දදිේද අත මන්ඩ අනුමැති ලැබුණා. වතුරමට මඩුවෙන කොට ංකාවේ විදුලු බලි සම්බන්ධයෙන් ආයමත් අර්බුදයක් එෙනවා. එතකොට අපිට මේ සූර ශක්තිය බලයක් බෝට පත් කරලා මේක විදුර බලේ බෝට පත්කරගන අපිට බැරිද. අපේ රජපක්ෂ ජනාපත්තුමාගේ සවභාගේ දැක්මේ ඉතා පැහැදිලො සඳන් කරලාතියනො දෙදස් තියවෙන විට ශ්‍රී ලංකාවේ විදුලිබල නි්පාදනයෙන් සියයට අසුව පුර්දන්නේී ප්‍රවයන්ගේ දු ලබාගැීම තයි ඉක්කේගේ. තර ඉක්ක කර අපි යන්න තමයි අංක අයිතිහාසය ප්‍රථමතාවට පුනර්ජනිය විදුලි බලය පිළිබඳ රාජ්‍යමාමත දුරැබීි කර. ප ර තුමට තියෙන්නේ සුලම්බල යි කෝම ගන්නේ විදධ සූරය බලයෙන් ලබාගන්න කෝමද ජලවිද ඇතතේමනි ප්‍රභවයක්. වස්ථාාවන ඒ මොෝද කියල අධ්‍යන කිරම් පමනතුවා පුට වාඩුන වෙන වැඩ ගොඩක්නෑ පුනර්ජනී පුනන්දරනී පුනරජනී පමන්නමයි. ජනාපත්තුමා තමන්ගේ සවබාගේ දැක්මහර තමන්ගේ දර්ශනයතුළ මෙ ඔබ මතු කන්න කාණ පිල්ලන්තිනෙන උනන්දුව පෙන්වා ඒ ර්ශනය වෙනුව වෙන මාත්‍යෝරේ පත්කිරීම හර කැපවීම පෙන්න්නලතිනවා. ජාතික වලද පතිපත්තියක් ඇතිකිරීමම් සද හා කමිටුවක් පත්කිරීමටද ැිනට් අනුමැතිය හිමිනා. සෑ ව දාාවකම මහජන දන ඇමතුවරු ආත්‍යංශවල න දිසිියුතු වට ජනා පපුත්තුම දනම් තුන් වයි සමැබිනට ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ්පතින මහතා ප්‍රකාශ කි. සුගේ කාල රාවට සිංගපු වෙල විස ඇතුළ විසුම් හරහා ලංකාේ මතුවච්‍රා කාරයක් මයි. ලංකාවේ රජයට මේ ජාත්‍යන්තර වෙළඳගිවිසුම් සඳහා ප්‍රතිපත්තිය අතේවශ කාරනයක් බෝට පත්වලලාතිබෙන නිසා දැනට මේ සම්බන්ධය මතුවලා තිබෙන කුණුකාරණ ැමරරි නධ්‍යනයකොට ංකාවට ගැලපෙන පැරිදි ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් රටට සකස්කර ගන්නටත් ඒ සඳහා වශ්‍ය කමිටුවක් පත් කරට අවශ්‍යාන ැතිය ඒය කැබිනිෙට් පන්ඩල රැස්වීමේදී. ෑම ට ැ හ ති නි ෑ ට . වෙනත් කටයුතු යොදාගන්නේ නැතිව මහාජනතාවගේ අදාල ප්‍රශිසද හා මැදිහත්වන්නට ඔවුන් හමුවන්නට අදාලාලදදින වකට තබාගන්නලෙ ො පැදල දනුන්දීමමක් කරා යහා විශේෂම දුර පාත්වලසිට කොළම නගරට පැමණිණ ජනතාව අධ්‍යවශයෙන්ම රාජනලධර ැතිමතුරන් හමුුවවෙලා හඟ දුදගැලි දිරිපත් කරන්නට අතම දුක්ගනිවල ප වලට එමස්ථානදීම විස්තුම්ලබාදීමට හැකිතා කටයුතු කර ලෙක් කාරක්ෂ මැදිහත්ව ලෙසත් ඒ පැති කැබිණට පල්ල රස්සීමේදී අතික ජනතිපත්ව දැනුදුන්න. සංගමන් කන්ද ප්‍රදේශයේ නාවික සතපුම් තිස් අටක් දුරන්නූ මුහුදේදී ගෙන ගැනීමට ලක්පුූ, ඉඳන නවකාවේ ගින්න නිවාදැමීම සඳහා ඉදිය නැව් කිහිපයක් හෙට දිනේදී ලඟවීමට නියමිත බව නාවික හමුදාව පසනවා. ශ්‍රීලංකා නාවික හමුදාවට අඇයත් නැව් දෙක් හා ඉන්දිය නැවක් මේවන විටත් ගින්න නිවීමේ කටයුතු සසිදුකරමින් සිටින බවයි වාර්තාවන්නේ. නෞකාවේසිටි එක් නිරධහරියෙකු අතුරුදන්වී ඇති බවද නාවික හමුදාව සඳහන් කලා. නෞකාවේ තෙල් කාන්ඳුවීමෙන් සිදුවේ හැකි දැඩි පරිසරහානය අවම කර ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අදාළ අංශ මෙ වන විට ගනිමින් සිටිනවා. නෞකාව සිට එක් අකු පිසම්තුවල ලැබීම හේතුවෙන් ගොඩබිීමට රැගැනීමට වහකාට යුතු කරුණා.

jangan taruh taruh කාව තුන්වන ඉචනේරු වර අතුවල බාඇතේ ඔහු මේේ වනවිට රෝහල් ගත කරඇති බවයි නවිකහමුදා වාදති ප්‍රකාශක ක අපපිතාන් ඉදිකද සිල් මහතා සඳහන් කළේ. නැවි සිටි හන්දවතනක යාසල යතු්‍ර කමින්ති වූ වෙරත් නෞකාාවකට මාර කරන. නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහ එම නෞකාවේ ක පිතන්වරයා සහ තවත් අයිකු මේේ වන විට ලංක නවික හමුදසම මුහදේගනි ගන මින්තිබට නෞකාවාසන්නන්නේ සිටන බයි නවික හමුදා වාද ප්‍රකාශකරයා පැවසේ. උදසන නවකාවේකින් ඇතිව තිබෙනතර, ඒයාසලින් අතරක කමින් තිබූ වෙලද නෞකාවක් සමුද්‍ර ගලවාගැනීම් සම්බන්ධී කරන අධ්‍යස්ථා වෙත ඒ පිබඳැනම්දී බෙනවා. ුලංකාගුවන් හමුදාවේජාන සහ නවික හමුදාවේ යාතරා වහහා එමස්ථනෙට ලගවීමට සමත් වනා. නැවතුල ඩසල් සහොත ටික් ොන් කරන ගබට කරතිගුණ. පැන ර IM ම ැති නවකාව ෙස ගනිිකනීමට ක්ව ඇත්ේ නවකාේ ගබට කරඇති ල ල්මහද මුසුවහෝ ැඩි පරිසර හනයක් සිදුවීමේ අවධනමක්මතුවතිබෙනවා. ත් තිීම ක් स න්त्र साह ගන ට තු කන बाයි සमद्र राක්ण धකා सा दिकारी आचा ट प्रदीपमा හ सහन කले त वि हा म ने मा ोन लाक्ष हत ह ්‍රमाने में ी मा हा अध पना ने ග न කල ेගने ගේ न . ගේම රමේ පිසාකච කල අදාලාඇත් සලුම ඇතලට දැනවත්තිම් කලතින ඒයගේම කොළමතින අපේ පවති අද ලපකරනම විදී හම්මවන රට සහ ික මට යමුකරන ඒ පදේශ ලවති නමකය මර්ගෙනම තා නමක ලංකාව තර පාිකැ ේ නිසා ලාපී වශයන්තති රටවල සහයගේල බාගනීම නි මේ වෙදී ඉන්දයානු වෙල්ලා ලක්ෂ බලකාට අදාල නවේ නව ඇවිල්ල මෙගීම කටතුවට සහගවික තමසු සහඇස්මවටහ කනිකුත් ඉන් දල් ි මලුන්ට න ත් . <inequity> හුස්මගන්නෙන්ම අපි ගන්නවයි වාත එන්ස මේ සතු අනිවරින් ද මදබෙර අනිරරි පැමණ යුතු ඇවරම සතුන් විනාශලයා මේ සම්භාවිතාවක් අනිවරෙන් මෙදී තියෙනවා. ඇතිව තිබෙන තත්වත් සමක දීවරෙන් කටයුතු කළේතුවාක කරේ සබහන්දේන්ට සසාමාන අධිකාරීවරයා කරුණු පැහැදිලි කලා

පරතාපනය මුලතිවෝ තිෙරිි කුණාමලය ාගරයකගේ දශල වනිවරෙන් තෙල් විසිරීම නබල මේ තෙල් ප්‍රමාණ තාමත් අධිකන ජනාවගේ බොත්ව පුළලතරන් උදකර නමුත්තගොු තෙල් විසිරීම පාලනයකිරීමටයන්න ප නිතරම කියන් දීරයට අඩුගන කිරීමට පහක්හයක්කත් ඇති නිතර මේ නැවට කලින් ඉන්න ර අඩුගන යගේ ගනක් ඇතිවන අස්තාව දගලින් ප්‍රේශනි හැකි කට දීවත්ත පුළලගේ නත්තන් එක නිිරවන නතින් අනිවර එකඒ ඉවත්තීමේ කලයක් ඇති නිසා නිවරෙන් ජීවතහන ඇතිව පුලන්. ඉදහස් සි්පහ වසර අවසන්වීමට පෙර දිනේ පෑ විසිහතර පුරාම, සියලු නිවසවලල්ට පිරිසුදු පානිය ජලය ලබාදීමේ වැඩ සටහනේ, ඉදිරි සැලසුම් ජනාධිපති, ගෝටාබේ රාජපක්ෂමැත්තුමාගේ විමසුමට ලක්පුුණනා. ග්‍රමී හා ප්‍රදේශය ජල සම්පාධන ව්‍යපෘති සංවර්ධන රාජ්‍ය අා්‍යන්ශවයේ ඉදිරි සැසුම් පිළිබඳ, ජනාධිපති කාරයායේ දී විශේෂ කච්ඡාවක් අද පස්වරවේ පැවැත්ව වන ඒ ජනාධිපති ගෝටා ේරාජ පක්ෂ මැතිතුමාගේ ප්‍රධහනත්වෙන්, ගංගා ඇලදුර සහ ජලපෝෂ්්‍රක ප්‍රදේශ පිරිසිදු කර, සංරක්ෂණයට විශේෂාවවදහනයක් යොමු කරමේෙන්, පානිය ජලයේ ලබාදේ මෙම වැඩසරහන කඩිනම් කළේතු බවයි, ජනාධිපතිතුමාේ හිදකයා සිටේ, සැමට ජලයේ සවභාගේ දැක්ම ප්‍රතිපති ප්‍රකාශවෙන් ජනතාවට ඉදිරිත් කරුණු ප්‍රමු ප්‍රතිඥාවක් වනවා. ඉදිරි වසර හතර තුළ, පවුල්ලක්ෂ හතලස් හතකට ජලය සැපීමට රජය අපේක්ෂා කරනවා. කොළමදි ශ්‍රිකේ පමක් ජලය කා්ුවීමෙන් අප යන ජලක්‍රමාණය සයට හතලස් පහක් බවයිම මෙහිදී හෙළි වූයේ. ජැලනල එලීමදී මාර්ග වලට වනහානියෙන්ම? එමගින් ජාතික ධනයේ විනශවීම වැලක්වීම සඳ ගතයතු ක්‍රිය මාර්ගද සකච්චා කියරා. නීති විරෝධී ලෙස මෙරටට කහ කිලෝග්‍රෑම් දෙදහස් දෙසිය තිහක් රැගෙනීමේ සිද්ධියට සබබන්ධ සෙසු සැකරුවන් පස් දෙනාද අතරඹට ගැනීමට හැකිවීති වෙනවා. නීති විරෝධීව මුහදුමාර්ගයෙන් මෙරට රැෙනනා කහ කිලෝග්‍රෑම් දෙදහස් දෙසිය තිහක් බේරුවිල දේවර වරයේදී අත්තරංගුවට ගැනු. එහිටිනාකම් රුපියල් මිියන හැටක් වනවා. මෙම කහතුගේ බෞතින දිවරය අත්‍රාවග ති ිවිසය ගත්බවයි පොලිසිය පපසන්නේ. දියාාවසිට මුහ මාගෝස රැෙනවිත්ති වූ කහකුඩු සහකහ කෑලි ඇතුළත් ගො පනාහකට වැඩි සංඛ්‍යාවක් මෙසේ සොයා ගැුුණ. වෙරලා රක්ෂක බලකාය නවික හමුදාව සහ පොලිසිය ක් වයි වැටලීම දු කළ. හතුගේ පරීක්ෂණ කටයුතු සහහා ුලංකාරේ ගුවට හරදීතිබෙනවා. අත්තන ගුවට ගත් සැකරුවන් සම්හන්ඳීෙන් PCCR පරීක්ෂණ ේරුවල යතු්‍ර ගායේදී හැට පෙවරවේසිදු කිරීමට නීමිතයි. ඉන් පස සකරුවන් නිරෝදාහැනටයුතු සහා නාවික හමුදාවට බාරතීමට කටයතුයෝදාාති වෙනවා. ේශපාලන පලිගනීම් පිළිබඳ සොයා බලන ජනාධීපති කොමිසමට ලැබ ඇති පමණිලි නියමිත කාලයට විභාග කොට අවසන් කළ යුතු බව කොමිසමයි සභහපතිවරයා පැමිණිලිකරුවන්ට අවධහරණය කලා. ඒ අදදින විාගට ගැනීමට නීමතුව තිබූ පැමණිලි හිපයක් කල්දමීම සඳහා ඉල්ලීම් කිරීම හේතු වෙනයි. දදින විවාහගේට ගැනීමට නේමිතවති වූ පැමිලි වල පාර්ශවකරුවන්, කොමිස මහමුවේ අද පැනිසිටිය නහැ ඇඒ දඩි දෝෂ දර්ශයට ලක්ල කොමිසමේ සහපති විශ්වාමක ශ්‍රෂ් අන්ධිරන විනිසුරු උපල ේරත්න මහතා එවැනි පැමණිලි කොමිසම්වාර්තාවෙන් ඉවත් කරන බව පැවසවා. කොමිසමේ කාලසි මාව නොැම්බර් නවනදායින් අවසන්වීමට නියමතයි කොමසමට ලැබ ඇති පැමිලි සංකාව එ දහස් අටසය හැත්තෑවක්. ඉන් පැමණි සය හැට අටක් සහන්දෙන් පකාශ සටහන් කරගෙන තිමෙනවා. ත් පැමිණි හත්ත හතරක ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතිනවා. පැමිණිණ දවසය පනස් පහක් කොමසේ විහ ගෙට ගැනීමට නීතයි. පාර්ලිමෙන්න්තු මන්ත්‍රී සිවනිස තුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් පෑ හයක කාලයක් පාස්කු ඉරිදින ප්‍රහරය පිළිබඳ සොයා බලන ජනාතිපති කොමිසමේ පොලිස් ඒකයා අද ප්‍රකාශ සටහන් කරගත්තා. පස්කු ඉරදින ප්‍රහාරය සම්හන්ධීෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ජනනාතිපද විර්ෂන කොමිසමේ පොලිේකගේ හමුමුවේ පිී සිරින ලෙස වනේස ර චත්‍ර කාන්තන් මහතා ැනම්තේ තිබුණ. එයනුව පෙවරු ව ඇතිහට පමණ ඔහු එමස්ථානට පැමිණතිබෙනවා. ඔහු පසරුතු යි තිහදක්වා පෑහයික කාලයක් ප්‍රකාශ් ලබා තිබවා. හිට පු පර්ල ේන්තු න්ත්‍රී ෝෂ් පරජ සිංහ මහතාගේ ගහතන සිද්ධිය සහන්දේ, චන්ද්‍ර කාත මහතා දැනට රක්‍ෂි බඳනා ගරගතව සිටිනවා. එඒයනුව හ සාක්ෂි ලබාතිම සඳහා කොමිසම වෙත පැමිණේ බඳනාගාර නිලදහරෙන්ගේ ආරක්ෂාවයටතයි. අන්තවාදී හා වහප්වාදී ඉගැන්වීම මැතුළත් ස්ලාම් පාසල් පෙළපොත් හා විශෂය නිර්දේශීවත් කරීමට යෝජනාවලයක් කමිටතුුවක් මගින් අධ්‍යාපනමාත්‍යංශයට නුදුරේදීම ඉදිරිපත් කරන බව මුස්ලිම් කටේතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පවසනවා. පස්කු ප්‍රහාරය පිබඳ විමර්ශණය කරෙන ජනාතිපති කොමිසම හමුවේ අධිසාක්ෂිලවාදමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙරට මුස්ලිම් කටේුතු දෙපාර්තමේතුව පසුගිය කාලේ දැඩි දේශපාලනී කරණයට ලක් වූ බයි. ස්ක ්‍රහරය පිඳ විමර්ශණය කරන ජනාධිපති කොිස සමහමුවේ අදසාක්ෂි ලබාදුන්නේ මුස්ලි ගමික සහංකෘතික කටයතු දෙපාර්තමේෙන්තුවේ වත්ම අතතියක්ක්ෂ ආද බාවා ොහමඩ ආශ ෝ මහතයි. ක්ෂි බාදමින් ඔහු කොමස හමුවේ පැදිලි කළේ, පසුගගේ යහපාලන රජය සමේ වෙනම අමා්‍යංශයක් ලෙස පැති මුස්ලිම් කටේතු අමාත්‍යංශය, වත්මන් රජය විසින් බද් ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයට තටගෙනතිබීම සාධනිය කරුණක් බවයි. මෙහිදී රජයේ දේෂ්ඨ අධීක් නෙවරිය සාක්ෂිකරගෙන් විමසා සිටියේ සියලු ආගම් පිළිබඳ කටයුතු වර්තමානේ පබතින ආකාරයට පොදු අමාත්‍යංශයක පැවතිීම සහ, පසුගේ සමයේ වෙනමම පැවතිම පිළිබඳ වෙනස්කමක් දුටුවේදයන්නයි. හිදස් සාක්ෂිකරු කියයා සිටියේ ම මේ දෙපාර්තමේන්තුව දකින්නේ දැඩිසේ දේශපාලනය කරන ලක් වූ තෙනක් විදිහටයි. මම බහෝ රාජායිතවල සේවය කරලා තියෙනවා නමුත් මම මේ අතනයට පත්වීම් ලබනකොට පිරිපදින ක්‍රමවේද තුළ අපහසුවක් දැනනා. නමුත් දැන්නම් වත්මන් අමාත්‍යවරයාාවන අගමතිතුමා යටතේ ලොකු පහසුවක් දැනවා. මෙහිදී රජේ ේෂ් අධිනීතික්නවරිය සාක්ෂිකරගේ අවධහනයට යොමු කරමින් නසා සිටියේ ශ්වලංකාව තුළ කොපමන මුස්ලිම් පල්ල මුස්ලිම් කටයතු දෙපර් ේතු ල ා පද චි තිබෙන. දෙයන්නයි එහිදි සාක්ෂි කරකයා සිටියේ දෙදහ නොේ අපප්‍රේල් විසි එක වන විට පල්ලි දෙදහස් පන්සියති හතුරක්ලියාපදංචිවේදබුණා නමුත් කළ සංගනයකින් හෙළි වුුණ. එලෙස ලියාපනචි නොවනු පල්ලි නසය පනස්ස එකක් තිබෙන බව. දැනටු පවතින නීති අනුවා අප පාර්මේන්තුව හරහා ලියපදිංචි කළයුතු. නමුත් ඉතිහාසේ කවදාවත් එහෙම කරලන්න හැ. අනතුරම ජාන්තිපති කොමස්ස මේ මුස්ලිම් කටයුතු දෙපාර්තවේතු අ්‍යක්ෂවරයාගේ අවධහනය මහත් ආන්තෝලනයකට තුරදුන් මද්‍රසා පාසල් පිළිබඳ යොමු කරුණා. එහිද හෙලිවුණේ මෙරට කුරන් මද්‍රසා පාසල් එක්දහ සයිසි අසූ නව්‍යයක්ක්‍රියත්මක බවයි. ඉතාාමතරව, හිෆ්ලුල් මද්‍රසා සහ, අරාබි පාසල්ද වැඩි වශයෙන් ක්‍රියාත්මක බවයි. කොමිසම සාක්ෂිකරගෙන් විමසා සිටියේ. ඔබ දන්නවාද, ැන් පෙළපොත්තුවල අන්තවාදී සහ බහව්වාදී ස්ලාමියය නායකීන්ගේ චරිත පිළිබඳව දරුව ුගන් වන බව. එ පිබඳ අවදහන ොමුකර තිබෙනවාද. යනුවෙන් සාක්ෂිකරුගෙන් විම සාසිටියයා. මම කලින් නනිහිම අවදහනයක් යොමු කරලනහැ. මම පත්නාට පසු මධ්‍යස්ත මතධරය දවතුන් සමග සාකච්ඡා කර මෙ පිළිබඳ තීරණයක් ගැනීමට උත්සාහ කරමිනිසිටින්නේ. පසු ජනාධිපති කොවිස මේ අභ්‍යාචනාධි කරන විනිසුරු සාක්ෂිකරගෙන් විමසාසිටියේ සමහර මුස්ලිම් රටවල පවා මෙවැනි අන්තවාදී ගැන්වීම් තහනම් කරතිබෙනවා. ශ්විලංකාේ එසේව යුතු නැන්ත යනුවෙන ඇහිදී සාක්ෂිකරු සමහන් කළේ අනි වාර්යෙන්ම තහනම් වියයුතුයි මේ තිබෙන විශ් නිර්දේශ ඉවත්වයුතුයි නොදරෙදීම මම කමිටුවක් ඒවෙනුවෙන් පත් කරනවා ළමවරුන් තිදෙනෙක් විදවතුන් හදදි නික්සාහ මම මේ කමිටුවට ඇතුළත් වෙනවා. අපි වේ පිළිබඳ සාකච්ඡාකර අවසානයේ යෝජනවලයක් ඉදිරිපත් කරනවා. යනුවෙන් ඔහු ඊට පිළිතුරු ලබාදුන්නා. පස්කු ්‍රහාරය සම්බන්ධයෙන් විමශ්නය කරන ජනාතිපති පරිීක්ෂණ කොමිෂණ සභාව හමුුවේ ඉදිරිපත් වී ඇති සාක්ෂිවල සටහන් හා තොරතුරු ශ්‍රෂ්ඨාධකරණය හුවට කැඳවන ලෙසට නියෝගයක් නිකුත් කරන්නයි කළ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධකරණය අද ප්‍රතික්ෂේප කළ පස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාර මමාලාව වලක්පා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මෝලික අයිතිීන් උල්ලගනය වූයේ යැයි චෝදනා කරමින් ගොන් කර ඇති මෝලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළ නඩුවිභාගේ සඳහායි මෙම ඉල්ලීම කරතිබුණේ. ವවිනිಸು ජಯಂತ ಾೈಸೂರಿ ಭೂವನಕක அಲು විහාರೆ, ಸಿಸಿರದ ಆರು, ಪ್ರಯಂತ ජೈವර්ධන LTB දෙහිದನಯ, ಮುරುදුಪ್ರාಂදුು සහ. ස හ හ ක් හ രක්്ෂ න හ හ ක්ෂ න ස හ . ത හ හ . පපතසනහා ඉවාහල්වන බවත් ඒවා ශ්‍රෂ්ාධ කරන හමුවේ පැත්වෙන මූලි පෙත් සම් නඩු විභාගේටද අදල්ිර ගත හැකි බවත් ජවර්දල මහතා පෙන්වාදුන්න. ලි අයිතිවාසික පෙත් සම්බව වගුත්ත කරවෙකල සනම් කරසසින්න හිටපු නාාතිපති ෛත්‍ර පලසිස හතා වන්න වෙන් පිසිට. ජනාධිපති නීතිී ෆයිස මමුස්තාව මහතාසන්ඳහන් කලේ කොමෂන් සභහ විවර්ශණවරදී ජාති ආරක්ෂාව සම්හන්දයෙන් ඉතා ංවිධී කරුණු හෙළ ීති වෙන බවින් අදාල කොමිසමේ සාක්ෂ සහන් කැදවන්නේ නම් ජාතික රක්ෂාවට අනතුරක් නොවන පරිදිසිදු කළ යුතු බයි තවත් වගත්තර කරෙක ව හිට ප ග්‍රමති රනිල් වක්‍රම සිං හතාාව වන්න වෙන් පිසිට නීදක්න සරයෙන් ප්‍රනන්තු මහතා පැවසුවේ ජනාතිප ති කිෂ ස හ වුවේ. කරන විමර්ශනාවසන් වීමෙන් පසුව, දාල සාක්ෂ සහන් ැඳවීම සුදු සුභයි. නීතිපති රයා වෙනුවෙන් පෙන සිටි අතරේ සු ට න , රස මල් හත්මියස හන් කළ, පෙත් සම්ර නිදිරි පත් කර ඇති ෝස නීද ඉදියේ කිසිදු බලත්ම මහවයක් නොමැති පනම් රහිව ව ක් බයි. පර්ශ දිරි පත් ක රුණු ල්ල ධ්‍යනය ක සත්පුද ල ශ්‍රේෂ්ා ක නි සු , ෙත් ම්කාර පාර්ෂ එල්ල ප්‍රතික්ෂකිරීමට තිීදු කලා. මෙ අතර අධිකරනයට අහස කළ යයිචෝතනා කරමින් විශ්වාමික යොද හමුදාේච නීතෙක් ජිත් ප්‍රසන්න මහතාට එ හිවගුණු කරතිබෙන පැමිල්ල නුවම්බ මස හතුන් වනදා සිට විමහගේට ගැනීමට. කොළඹ මහදිකරණ නෝග කලා. ඒ පැමිල්ල කොළඹ මහති කරන විනිසු දම්ි ගනිිපුල මහතායි දිරිය අදකැඳ ව අස්ථාවේද. පැමිල් නොුවබ මස හතුන් වදා සිට දිනපතා විභහගේට ගන්නා ලෙස විනිසරුුවරයා නෝ කලා. පසුගේ ජනවාරි මසදො සුනදා කොඹ පැති මාධ්‍යහමුවකද ජි ප්‍රසන්න මහතා කොඹ හතිර විනිසු ා ුලතු. හතා සබන්දෙන් සිදු කළ ප්‍රශ කිහිපයකින් අධිකරණයට අපහාසයක් සිදදු වූයේ යයි චෝධනා කරමින් නීතිපතිවරයා අධිකරන සංවිධාන පනතියටේ වෙෙම චෝදනා පත්වය ඉදිරිපත් කතිබ. එකසය පනස් හතරවන පොලිස් සංවසර දිනය වෙනුවෙන් විධ ආගමික වැඩස හන් සංවිධාන කතිබවා. limbබහුණු ිටිය ංగරම විහාරස්ථාන, පැවති ආගමික වැඩසටහන්, ගංගරම්ම විහාරධදිකාरी ච පූජ කිරිந்த අස ස්වමීන් වහන්සේ ස රිද සංවි හන කරතිබුණே. එම ලාවපදීම තම රාජකාර සීමාවෙන් එළියට ඇවෙල්ලා. රටබේරාගන්ට අති ජනතායගේ සුබසිත්තේ හපත වෙනුවෙන් ත්‍රවිත හමුදාව වගේම පොලිසියෙන් කෙරරිච්ච කාර්ය භාරයත්ට සුළුකර තකන්ටට. විශේෂයම පහුගේ කාලෙ කොරෝන අෛරසයත්යෙක්ක පොලිසිය හරියට සක්‍රියයවනක් තම ගිනිවාඩු ගැන් හිතන් ඇතුව. තමන්ගිඩියවිටයේ කාලේ ගැන හිතන් නැතුව පෑගාන හිතන් නැතුව ඒ ඇය තමන්ගේ රාජකාරයේ කොටස අකුහක මිටු කළ. පොලිසිය අනි තාරස්සකන්ස වගේ නෙවෙී නිතරම මහජරතාවත් එක්ක සාමීයේ ස්ථායිිත කරලා නීගය ආරක්ෂා කරන්න මහජර්තාවත් එකක ගැටිනවා. විනිකරුට සමාජය කොඩන ගන්න පොලිසිය දිවාරාදකේ වෙහෙසුනා. ල ොස් පති ද හි ලස්පති ේශ ඳ තු ක් ක් සිටිය. ඩු පහසුකම් සහිත පසල් හකට පුස්ත කකාල පොත් රිතියාක කිරීමද හිදීසි දුණ. පති සෞක ත්ව නිසා ෙලපාල හ සපවැත්ති වෙනුවට, අද සෑම ප්‍රදේශයකම ලේදන්දීම් ඒ වගේ හදගී පත් ජතාවට ේර හර දාදීම්. එ වගේ ආගමින් කටතු. දරුවට පස ොත් ෙදාදී ට තු ත ද ො සි සමරන. තර ොලි ං ර ැශ්ව හ සම ොම සති ොලිස් දජ ආශ වාද ගැන්වීම ද වන ො හස හර ්‍රේෂ්ට ොල සධිකාර, ෙරති ංකා ගේගනගේ මහතාගේ පදහනත්වෙන්. අ මස්ා ධිපද රි ූජ පල ම සිර ස මී හස ස න රිදි, එම කටතු සං විදහන කරතිබුණ. යහපාලන ආණ්ඩුව පළත් සභා ක්‍රමය සම්බන්ධයෙන් අසාධාරණ පිළිවෙතක් අනුකමනය කර මැතිවන්නේ කල්දැමීමට කටයුතු කළ බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු පළත් සභා මන්ත්‍රීවරුන් පවසනවා. නෙළුම් ාවත එම පෙරමුණ ර්යාලේ අද පැවති මාති හමුල්කදී ඔවුන් මේ පවසඳ හන් කළේ. යහපාල තමයි අසාධාරනයකින් යහපාල්ලෙන් තමයි. පෞගගේ කාලේ පලස්තා නත්ත ග ැි පලස බගේ ෝකගේ ේ පක්ේෙ ප යෝකව න සයි කඩ්නම අපි ගේ සිදවෙනවා නැත්තන් ජනතාව වැදදි මතයකන්න. පහගගේ යාහ පල ආ දුව ව ද පල ය හ යෝ හ ට පල පහගගේ යාහාල ු කාල ම තුලද පත්ස් බව තුල ක්‍රියාකාරකම් සිද්ද නේ ැ න තම ඇි දක්කින ති. ඒ සමගින් ස්වාදිනරූප වහිනේ රත්්‍රවේ නව්‍යයිතිහය ප්‍රධාන ප්‍රවෘතිය අවසන් ඔබට සුභරාත්‍රයක්